දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය හෙට 75 වන නිදහස් දිනේ නිදහස සැබෑවක් දෙන්න තේමා කරගෙන තමයි මේ දින කිහිපෙම ටෙලිවැකි ලිව්වේ අද ටෙලිවැකියත් හෙට ටෙලිවැකියත් නිදහස ගැන සාකච්ඡා කරන්නම යොදාගමු නේද ශ්‍රී ජවහල්ලාල් නේරුතුමා ಭಾರತය ලෝකයේ හමුවේ ඔසවා තැබූ නායකයෙක් දශක පහක දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදුණු අපූරු මානවවාදියෙක් නේරුතුමා විවිධ අවස්ථාවල ලියූ වදන් ඇතුළත් ග්‍රන්ථයක් තිබෙනවා ඒ ග්‍රන්ථය ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වා ඇත්තේ Thoughts කියලයි. එහි සිංහල පරිවර්තනය සිතුවිලි ලෙසයි පරිවර්තක WOT ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ. එහි 156 වැනි පිටුවේ නේරුතුමා කියූ වගන්ති කිහිපයක් තියෙනවා. එහි මෙහෙම සඳහන් වෙනවා. You can destroy an army, a government, perhaps a regime. You cannot destroy a people, right? You can destroy an army, a government, perhaps A regime. You cannot destroy a people. ඔබට යුද හමුදාවක් විනාශ කරන්නට පුළුවන් රජයක් නැතහොත් රාජ්‍ය තන්ත්‍රයක් වනසන්නට පුළුවන් ඔබට ජනතාවක් විනාශ කරන්නට බෑ කියලා ඔබට ජනතාවක් විනාශ කරන්නට බෑ කියලා එහෙම තමයි නේරුතුමා ලියලා තියෙන්නේ. මෙහෙම ලියන්න හිතුනේ මේ 75 සමරන්න තව එක් දිනක් තිබියදී අප විදායකයේ නැමැති යකඩ සපත්තුවට යට වී සිටන බව ඔබට කියන්නයි. සුද්දගේ යකඩ සපත්තුව ගැන තමයි අප හෙටත් කතා කරනු ඇත්තේ නේද? එහෙමත් නැත්නම් IMF. ඒක දැන් ඉතින් අපට ණය දෙන්න සූදානම් කියලා තමයි හෙට බොහෝ වෙලාවට අහන්න ලැබෙන්නේ. ඒ ණය අරගෙන ලෝකෙන්ම තවත් ණය අරගෙන ඔබට මට තුන් කන්න දෙනවා කියලා හෙට බොහෝ වෙලාවට අහන්න ලැබේවි. ඒත් එක්කම අපට තවත් අමාරු කාලයක් එනවා කියලත් හෙට අහන්න ලැබෙන්න පුළුවන්. හොඳේ 13 ගැනත් හෙට කතා කරාවි. වසර 200ක් පරණ දෙමළ ජනතාවගේ ප්‍රශ්න හෙටත් පරණ විදිහටම කාල් ගාවි. ණය අරගෙන ණය නැති රටක් හදනවා 2048 දී අපි නැගිටිනවා කියන සින්ඩරෙල්ලා කතාව හෙටත් අහන්ට ලැබේවි. හොඳේ අපි එක මවකගේ දරුවන් කියන ජනප්‍රිය කතාවත් හෙට අහන්ට ලැබේවි. ඒත් අපට මෙහෙම වුණේ ඇයි භූමිකම්පා සුලිසුලන් ගිනිකඳු ටොනාඩෝ නැති මේ ලස්සන රටට මෙහෙම වුණේ ඇයි කියලා හෙට ඇහුනොත් තමයි පුදුමය. හොඳේ මේ ලස්සන රටට මෙහෙම වුණේ දේශපාලනේ හිටපු අපි. අපි කියන්නේ අපි නෙමෙයි. හොඳේ දේශපාලනේ හිටපු අපි නිසයි කියලා හෙට අහන්න ලැබුණොත් තමයි පුදුමය. අපි කියන දෙයට එහෙයි කිව්ව රාජ්‍ය නිලධාරීන් නිසයි රටට මේ තත්ත්වේ උදා වුණේ කියලා හෙට කිව්වොත් තමයි පුදුමය. ඩොලර් බිලියන ගණන් අපි හොරා කාපු නිසයි මේ රටට මෙහෙම වුණේ. ඒකට අපි ජාතියෙන් මාව ඉල්ලනවා කියලා ඇහුනොත් තමයි ඊළඟ පුදුමය නේද? ලෝකෙන්ම බිලියන ගණන් ඩොලර් ණයට අරන් අපි මේ මහ පොළවට මහා බරකු ව්‍යාපෘති හැදුවා. ඒකේ පව් තමයි මේ ගෙවන්නේ කියලා හෙට 75 වන නිදහස් සමරුවේදී ඇහුනොත් ආන් ඒක පුදුම වෙන්න කාරණයක්. හොඳේ අපි ඒ වයින් කොමිස් ගැහුවා. ඒකයි මෙහෙම වුණේ කියලා හෙට අහන්න ලැබුණොත් එහෙනම් ඉතින් පුදුම හතෙන් එකක් වේවි නේද? ලොකුම දේ තමයි මේ රට හොරා කාපු මේ රටට වංචා කළ සියලු දෙනාව ඉතින් අත්අඩංගුවට ගන්න ඕනේ. ඒ මහා ධනස්කන්ධයේ යලි රටට අත් කර දෙනවා කියලා එහෙම නිකන්වත් හෙට ඇහුනොත් කොහොමද තියේවිද නේද? එහෙම ඇහුනොත් ඒක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේත් වේවි. හොඳේ ඇත්තටම හෙටත් ඇහෙනු ඇත්තේ වසර 75ක් පුරාම ඇසුණු අතීත රජදරුවන්ගේ ශ්‍රී විභූතිය අතීත රජදරුවන් දිනු රට ගැන නේද? හෙටත් සමහරක් වෙලාවට මහලුකුවට පම්පෝරි ගහවි. හැබැයි වසර 75ක් තුල වසර 50ක්ම පාර්ලිමේන්තුවේ සිටි අදත් ඉන්න අදත් රට කරවන මේ වයෝවෘද්ධ මේ දේශපාලන නඩය මේ රට කාබාසිනියා කලේ Taman කියලා කවදාවත් පිළිගත්තෙත් නැහැ පිළිගන්නෙත් නැහැ.
හොඳේ දැන් හෙට 75 සමරන්ට ලෑස්ති. අපට තියෙන්නේ 22 වතාවක් විවිධ සංශෝධන ගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. හරිද? රටම සුඛිත මුදිත කරන්න පුළුවන් මහා බලපරාක්‍රමයක් සහිත ජයාර්ගේ විධායක ජනාධිපති ක්‍රමය නේද? ආ 78 ඉඳලා අදට විධායක ජනාධිපති ක්‍රමයට අවුරුදු 45යි. ගැහැණියකු පිරිමියෙකු බවටත් පිරිමියෙකු ගැහැණියෙකු බවටත් පත් කිරීම පමණයි මට කරන්ට බැරි කියලා උදම් අනපු මේ විධායක ජනාධිපති ක්‍රමයට මේ රට සුද්ධ දාලා ගිය තැන ඉඳලා මේ රට එක අඩියක් ඔසවා තබන්නට හැකි වුණාද? එහෙම පුළුවන් වුණා නම් ඉතින් 75 සමරනකොට බංකොලොත් වෙලා තියේවි ඇයි නේද? ඈ විධායකයට පුළුවන් වුණා නම් ඔය විධායක බලයේ හයිය යොදාගෙන රට ආර්ථිකව ගොඩ ගන්නට බෑ කියලා දැන් ඔප්පු වෙලා අහවරයි. විධායක බලය JR නිර්මාණය කළේම මර්ධනය කොට පාගගෙන තියාගන්න පාලනය කරන්න කියන අදහස අද කවුරුත් එකහෙලාම පිළිගන්නවා. ඔය විධායකයේ ඇතුලේ ඔව් ත්‍රිවිධ හමුදාවට පොලිසියට අණ දෙන්න පුළුවන් බව ඇත්ත. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යොදාගෙන රඳවා ගන්නට නියෝග දෙන්නටත් පුළුවන් බව ඇත්ත. විධායක බලතල භාවිත කරන විධායක ජනපතිව අධිකරණයට ගෙනත් ප්‍රශ්න කරන්න බැරි බවත් ඇත්ත. ඒත් 75 වන නිදහස් දිනයේ යෙදෙන හෙටට පෙර අද අප මතක් කරන්නේ ජවහල්ලාල් නේරුතුමාගේ කතාවේ අන්තිම වාක්‍යය. විධායක බලතල සහිත පුද්ගලයන් විධායක බලතල සහිත විධායකයේ මතක තියාගත යුතු පණිවිඩය මේකයි. ජනතාවක් විනාශ කරන්නට බැරි බව නිතරම මතක තියාගන්න. You cannot destroy a people. එහෙම කියලයි අද ටෙලිවැකිය අවසන් කරන්නේ.